අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේනයේ සිහිනය විනාශ වෙයි රුසියානු සෙබළුන් 4300ක් ළමුන් ඇතුළු යුක්‍රේන වැසියන් 250කට අධික පිරිසක් ගැටුම් වලින් මරුට යුක්‍රේනයේ ඉදිරිපැය 24 තීරණාත්මකයි රුසියානු යුක්‍රේන යුද්ධයේ කළු වලාමැද රිදී රේඛාවක් දෙරටේ නියෝජිතයින් තීරණයක් ගැනීමට සාකච්ඡා ආරම්භයි එක්සත් ජාතීන්ගේ 49 වැනි මානව හිමිකම් සැසිවාරයේ ජිනීවා නුවරදී ආරම්භයි ශ්‍රී ලංකාව ගැනත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානය අපේ GSP සහනයටත් බලපෑමක් වෙයිද කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සුදුතුම් පියතුමන් බැහැදකි හෙට රට පුරාම පැය 3ක් දවල්ට විදුලිය කපයි අවශ්‍ය වුණොත් රැටත් විනාඩි 30ක් ඇපල් මිදි කාලා වාහන මග තියාගෙන රැට කලුවරේ ඉන්නවද සැමදේ අවිනිශ්චිත ලෝකේ තෙල් මිල විතරක් නිශ්චිත වෙන්නේ කොහොමද හැමති උදේ ගම්මන් පිළ ප්‍රශ්න කරයි හැමදේම අනිත්‍ය නම් තෙල් මිල විතරක් කොහොමද නිත්‍ය වෙන්නේ ඇපල් මිදි ඇත තෙල් ටික නැත පිට රටින් ගේන මී පැණි ඇත ඒත් ඖෂධ නැත ඉන්ධන පිරුම් මල් අසල පොලිම් දිගු වෙයි ප්‍රධාන නගරවල ඉන්ධන පිරුම් මල් වලත් ඉන්ධන නැති වෙයි බස් ගමනාගමනයටත් බාධා උත්සව සමයේ කළු කඩකාරීන්ට රට යට වෙයිද මුලින්ම දේශීය පුවත් වෙතයි අවධානය යුක්‍රේන රුසියා දරුණු ගැටුම් අතර සාමය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට මේ වන විට හැකි වී තිබෙනවා ඒ යුක්‍රේන රුසියා බලධාරීන් මේ මොහොත වන විට බෙලරුසියාවේදී සාකච්ඡා මේසයට පැමිණීමත් සමගයි මේ අතර චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව විශාල යුද ටැංකි සමූහයක් මේ වන විටත් යුක්‍රේනයේ කියෙව් අගනගරයේ වෙත ගමන් කරමින් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කළා තම නෙස්ටික අවිපද්ධතිය සෝදානම් කර තබන්න යයි මේ අතර රුසියානු ජනාධිපති බ්ලැඩ්මීර් පුටින් නියෝග කර තිබෙනවා රුසියානු හමුදා කියෙව් අගනගරය අල්ලා ගැනීම සඳහා දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කොට අදට දින 5යි. යුක්‍රේන හමුදාව සහ යුක්‍රේන සිවිල් වැසියන්ද තම රට රැක ගැනීමට දිවිහිමියෙන් සටන් වදිමින් සිටිනවා. රුසියානු හමුදා කියෙව් වෙත ගමන් කරන අයුරු චන්ද්‍රිකා ඡායාරූප මගින් පැහැදිලිව දක්නට පිළිවන්. විශේෂයෙන් ජනාධිපති පුටින් සිය නියෂ්ටික ආයුධ පද්ධතිය සෝදානම් කර තබන්නේ කළ නියෝගය ලොව සස්සල කරවන්නක්. දැනටමත් මෙම ආක්‍රමණය නිසා දෙරටටම විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වී තිබෙනවා. යුක්‍රේනයේ සාමාන්‍ය වැසියන් 250කට ආසන්න සංඛ්‍යාවක් මේ වෙන විටත් මරමුවට පත්ව අවසන්. තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 1500කට ආසන්නයි. යුක්‍රේනය පවසන්නේ මේ වෙන විට රුසියානු බටින් 4300ක් පමණ මරා දැමීමට හෝ බරපතල තුවාල සිදු කිරීමට තම හමුදාවට හැකි වූ බවයි. මේ අතර හැකි ඉක්මනින් වහාම රුසියාවෙන් ඉවත් වන්නයි ඇමරිකාව සිය පුරවැසියන්ට විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සමහර රටවල් දැන් යුක්‍රේනයට අවශ්‍ය ආධාර ලබා දීම ආරම්භ මේ අතර ප්‍රථම වතාවට යුරෝපා සංගමයේ යුක්‍රේනයට අවි ආයුධ සැපයීමට තීරණය කර තිබෙනවා. මේ වන විටත් යුක්‍රේන සරණාගතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 4කට ආසන්න බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ. රුසියාවේ බැංකු ගිණුම් තහනම් කිරීමට දැනටමත් සමහර යුරෝපීය රටවල් පියවරගෙන අවසන්. ඉතිහාසයේ ප්‍රථම වතාවට රුසියානු රූබල් මුදල ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය හුවමාරු පණිවිඩ ක්‍රමයක් වන SWIFT හරහා රුසියාවට ඇති ගනුදෙනු කිරීමේ හැකියාව පාලනය කර තිබෙනවා. එසේම ප්‍රධානතම රුසියානු තෙල් සමාගමක් වන රොස් නෙෆ්ටි කොටස් හිමිකාරීත්වයෙන් ඉවත් වීමට බ්‍රිතාන්‍ය තෙල් සමාගම තීරණය කර තිබෙනවා. මේ අතර ලොව විශාලතම ගුවන් යානය ලෙස විරුදාවලිය ලබා තිබුණේ යුක්‍රේනයට අයත් මෘයා හෙවත් සිහිනයයි. එය ඇන්ටනෝ AN-225යි. රුසියානු ප්‍රහාරයකින් එම ගුවන් යානය නවතා තිබියදී විනාශ වී තිබෙනවා. රුසියාව දිගින් දිගටම පවසන්නේ තමන්ගේ ඉලක්ක හමුදා කඳවුර සහ ඊට යටිතල පහසුකම් සපයන ස්ථාන බවයි. පුටින්ගේ න්‍යෂ්ටික අවි පිළිබඳ නියෝගය මේ ආක්‍රමණය තවත් භයානක තැනකට ගෙන යනු නොඅනුමානයි. යම් හේකින් නේටෝ ඇතුළු බටහිර රටවල්
ඍජු ලෙස යුද ආධාර ලබා දීමට ක්‍රියා කළහොත් පුටින් න්‍යෂ්ටිකාවේ භාවිතා කරාවිද එසේ වුවහොත් එය සමස්ත ලෝකයටම විනාශය කැඳෙනු නොඅනුමානයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට සහාය දක්වමින් එරට රූපවාහිනී නිවේදකයෙකු මෙසේ පවසා තිබෙනවා රුසියාව ලෝකයේ තුල නැත්නම් අපට ලෝකෙ නැති වැඩේ කුමක්ද යන්නයි ඉන්න ඔහු අදහස් කරන්නේ අවශ්‍ය නම් ලෝකයම විනාශ කළ යුතු බව නොවේද කෙසේ නමුත් යුක්‍රේනය සහ රුසියාව අතර සාකච්ඡා ආරම්භ වීම මේ අඳුරු වළාව තුළ දක්නට ලැබෙන රිදී රේඛාවක් බව සඳහන් කළ යුතුයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය අද ආරම්භ වුණා ඒ ස්විස්සලන්තයේ ජිනීවා නුවරදී මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව එළඹෙන තුන්වනදා සභාගත කිරීමට නියමිතයි කෙසේ වෙතත් මෙම වාර්තාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට හිතවත් රටවල් සහාය පළ කරනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අඩ්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විශ්වාසය පළ කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය අද පස්වරුවේ ආරම්භ වුණා. එය එළඹෙන අප්‍රේල් මාස පළමුවනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්වීමට නියමිතයි. විවාදය ආරම්භයේදීම යුක්‍රේනයේ සහ රුසියානු යුදමය වාතාවරණය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා. මේ අතර මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කළා. එය එළඹෙන තුන්වනදා සභාගත කිරීමට නියමිතයි. මිෂෙල් බැචලේගේ මෙම වාර්තාව කුමන මාදිලියේ එකක් වේවිද? විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අඩ්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මේ පිළිබඳව පැහැදිලි කළා. අත වශයෙන්ම මේ සැසිවාරයේදී කිරීමට නියමිතව තිබෙන්නේ මානව හිමිකම් කොමසාරිස්තුමියගේ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණයි. ඒක නිසා අලුතෙන් යෝජනාවක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඡන්ද විමසීමක් වෙන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී අපි දන්නවා ආසන්න වශයෙන් එතුමියගේ ඒ වාර්තාවේ අඩංගු වෙන කරුණු මොනවද කියලා. ඒ කරුණු වලට අපි මේ වන විට නිසි පිළිතුරු ලබා දීලා තියෙනවා. මානව හිමිකම් කොමිසම හරහා ශ්‍රී ලංකාවට බලපෑම එල්ල කිරීමට GSP+ අහිමි කළ යුතු බවට ඇතැම් කණ්ඩායම් යෝජනා ඉදිරිපත් කරමින් සිටිනවා. ඇත්තටම ශ්‍රී ලංකාවට GSP+ අවධානමක් පවතිනවාද? දැන් මේ GSP+ එක නවත්තන්න ඕනේ කියලා සමහර කොටස් ගිහිල්ලා යුරෝපා සංගමයට ජිනීවාවලදී ඉදිරිපත් කරනවා යෝජනා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේම සමහර පිරිසක්. දැන් අපි උපකල්පනය කරමුකෝ මේ එකපාරටම GSP+ කියන එක නැවැත්තුවොත් නවත්තයි කියලා. එහෙම නැවැත්තුවොත් මේ රටේ මොන ජන කොටස් වලටද මේක බලපාන්නේ? මේක රජයට බලපානවද? රජයකට බලපාන ඕනම දෙයක්. අපේ රටේ ධීවර කර්මාන්තයේ යෙදෙන අය, ඇඟලුම් කර්මාන්තයේ යෙදෙන අය, කෘෂි කර්මාන්තයේ යෙදෙන අය මෙරි වෙලාවත් මේ GSP+ එක නැවැත්තුවොතින් මෙන්න මේ ජන කොටස් වලට තමයි වැඩිම හානියක් වන්නේ. ඉතින් කවුරු හරි ගිහින් ඉදිරිපත් කරනවා නම් මේ රටට GSP නැවතිය යුතුයි, මේ රටට දඬුවම් කළ යුතුයි කියලා මං හිතනවා ඔවුන් රටට කරන්නේ ද්‍රෝහි ක්‍රියාවලියක්. කොළඹ අගරද ගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමු වී තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ බලවත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දීම සඳහායි. පාස්කු විමර්ශනවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා කොළඹ අගරදුකුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද බැහැදුටුවා. ඒ මෙරට වේලාවෙන් අද පස්වරු 3:30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේදී අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැදැකීමට කාඩිනල් හිමිපාණන් වතිකානයේ බලා පිටත්ව ගියේ පසුගිය 23 වනදායි. කොළඹ අගරදුකුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානුවේ රාජ්‍ය ලේකම් පීට්‍රෝ පෙරලින් හිමිපාණන් ඇතුළු කාඩිනල් හිමිවරුන් හමු වී තිබෙන බවයි වාර්තා වූයේ. මේ අතර කාඩිනල් හිමිපාණන්ගේ වතිකානු හමුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද පැවැත්වුණා. සමහර අය කියනවා පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුට වඩා මේ නීතිය හමුවේදී නීති ගෙන එන අයගේ මහා මොළකරු කවුද කියලා හොයාගන්න එක ඊට වඩා මහා බරපතල ප්‍රශ්නයක් කියලා. ඒට හේතුව මේ විද්නිතයින්ට යුක්තිය ඉටු කර දෙන්නට ශ්‍රී ලංකාව තුළ ඒ ක්‍රියාවලිය අසාර්ථක වෙලා තිබෙනවා. අපි කරපු මේ සෑම ක්‍රියාවලියක්ම අසාර්ථක වෙලා හරියට ඒවා විහිරි අලින්ට වීණා වයනවා වගේ. කල්පනා කරන්නට ඕනේ මේක අපි සාධාරණව ඉටු නොකොළොත් එහෙම එතනින් එහාට මිනිස්සු ජාත්‍යන්තරයට යනවා කියන එක. ඒ නිසා මේක රටකට විරුද්ධව කරන එකක් නෙමෙයි. නමුත් මේ කරන්නේ සාධාරණත්වයේ ඉල්ලන එක. ඒ සාධාරණත්වයේ මේ රටේදී හරි හැටි සිද්ධ වෙනවා නම් මෙච්චර කාලයක් අවුරුදු 3ක් පුරා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කවුරු ජාත්‍යන්තරයට යන්න ඕනේ නැහැ. කුරුසියේ අත තියලා
දිවුරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහු කරන්නට ඕනේ නීතිය ඉදිරියට ඇවිල්ලා තමන් නිර්දෝෂී නම් නීතිය ඉස්සරහා පිට ඒක ඔප්පු කරන එක. එහෙම නැත්නම් CID එකට ගිහිල්ලා ප්‍රකාශයක් කරන්න ඕනේ නිර්දෝෂී භාවය පිළිබඳ. ඒ නිසා මේක විසඳ ගන්නට ඕනේ නීතිය ඉස්සරහා. කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට ඇවිල්ලා කියනවා ජාතික ආරක්ෂාව පිළිබඳ සංවේදී සමහර කරුණු තාම ජනාධිපතිවරයා ගාව පමණයි තියෙන්නේ. ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් නීතිපතිවරයාට ලබා දෙනවා. දැන් ඒතර කවුද මේ ඇත්ත කියන්නේ? ජනාධිපති වරයාද ඇත්ත කියන්නේ? මාධ්‍ය ප්‍රකාශකවරයාද ඇත්ත කියන්නේ? පිට තේරෙන හැටියට මේ සම්පූර්ණ වාර්තාව එළියට ආවද නැද්ද කියන පිළිබඳව සැක සංකා මතුවලා තියෙනවා. රට තුල පවතින ඉන්ධන අර්බුදයේ ශේෂ්ත්‍ර රසකට බලපෑම් එල්ල කරමින් තිබෙනවා. බස් ගමන් වාරවලටද සීමා පනවා ඇති අතර ධීවරයින්ට මුහුදු යාමට නොහැකි තත්ත්වයක් උදා වෙලා. මේ අතර සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හා ලසල පෝලිම් දවසින් දවස දිගු වෙමින් පවතිනවා. කංජි තෙල් නීතිගත සංස්ථාවේ පාඩුවට සේවකීන් වගකිව යුතු නැති බව පවසමින් කොළොන්නාව නිමාව ඉදිරි පිටදී වෘත්තීය සමිති නියෝජිතයින් අද විරෝධතාවයකද නිරත වුණා. මේ වන විට රට තුළ බරපතල ඉන්ධන අර්බුදයක් පවතිනවා. දිවයිනේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් රසක ඉන්ධන අවසන්. IUC ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග සිපෙට්කෝ පිරවුම් හල් අසල තවමත් රැයක් දවාලක් නැතිව දිගු පෝලිම් දක්නට ලැබෙනවා. කනිෂ් තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබමින් ජනතාවට ඉන්ධන ලබා දෙන බව පවසන ඇමති ගම්මන්පිල මහතා දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කරන්න තීරණය කර නැති බවයි. විශේෂ අමාත්‍යවරයාට අනුව නම් ඉන්ධන හිඟයට විසඳුම් හයක් පමණ තිබෙනවා. ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කිරීම, මිල වැඩි කිරීම, විසඳුමට අනුකූල මිල තීරණය, තෙල් අපනයනය කරන රටවල් වලින් ණය පහසුකම් ලබා ගැනීම, විදේශ විනිමය ලබා දීමේ වගකීම මහබැංකුව දැරිය යුතු වීම සහ ඉන්ධන භාවිතය සීමා කිරීම. මේ තමයි අමාත්‍යවරයා හිඟයෙන් තොරව ඉන්ධන ලබා දීම සඳහා ඉදිරිපත් කරන යෝජනා. අදත් තෙල් සංස්ථාවේ දිනක පාඩුව කෝටි 50කට වැඩි. අමාත්‍යවරයාගේ අනිකුත් යෝජනා සාධාරණ වුවත් ඉන්ධන භාවිතය සීමා කරන්නේ කෙසේද යන්න ගැටලු සහගතයි. මන්ද අපේ රටේ පොදු ප්‍රවාහනයේද අතිශය දුර්වල නිසායි. මේ අතර තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්වුණා. මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ වාණිජ කර්මාන්ත සහ සේවා ප්‍රගතිශීලී සේවක සංගමේ කංජි තෙල් ශාඛාවයි. අපේ රටේ ජනතාව කියනවා අපි අහගෙන ඉන්නවා අපි ණයට තෙල් ගහන්නේ නැහැ කියලා. ඔව් සහෝදරයා, ඔව් සහෝදරිය, ඕගොල්ලෝ ණයට තෙල් ගහන්නේ නැහැ. හැබැයි දැන් මේ වෙලාවේ කනිත් තෙල් නීතිගත සංස්ථාවේ ෂෙඩ් එකකින් ගහන හැම ලීටරයකම සංස්ථාවේ රුපියල් 52ක් අතර දීලා තමයි ඕගොල්ලන්ට ඩීසල් ලීටරයක් දෙන්නේ. භූමි තෙල් ලීටරයක් ගහන පාසේ රුපියල් 64ක් පාඩුවට තමයි සංස්ථාව දෙන්නේ. ඒ වගේම පෙට්‍රල් ලීටරයකින් රුපියල් 19ක් පාඩුවට දෙන්නේ. කනිත් තෙල් නීතියක් රට ඇතුළේ මතුවෙනකොට මේ කාරණාව ලඝු කරන්න යනවා කනිත් තෙල් සංස්ථාවේ සේවකයා මතට. එයින් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා මේ සේවකයාගේ දීමනා වැටුප් සම්බන්ධ කතා කරන්න. අපේ රටේ කනිත් තෙල් සංස්ථාවේ 5200ම සේවකයෝ ගරු සේවයක් කරන්න ආවත් කනිත් තෙල් සංස්ථාව හරහා ලංකාවේ පාරිභෝගික ජනතාවට ලබා දෙන්න පුළුවන් එක ලීටරයකින් 768ක සහනයක් පමණයි. මේ ලාභ පාඩු කාරණාව ඇතුලේ ගණන් හදන්නේ ආණ්ඩුවය කරන බදුසා මේ කනිත් තෙල් මිල ආණ්ඩුව තීරණය කිරීම සම්බන්ධයෙන් ඒ පාඩු දෙක තමයි තියෙන්නේ. පවතින ඉන්ධන අර්බුදය මේ වන විට මෙරට බස් කර්මාන්තයටද ඍජුව බලපෑම් එල්ල කර අවසන්. බස් ගමන් වාර අද සිට සීමා කිරීමටයි පෞද්ගලික බස් සංගම් තීරණය කළේ. අද දිනේ බස් අත දහවල් කාලයේ ගමන් කිරීම සීමා කරලා තියෙනවා. විශේෂයෙන් පෙරවරුවේ සහ අද අවස්වරුවේ මගින්ට තදබදයන් නොවන ආකාරයෙන් ප්‍රවාහන සේවාව අපි ක්‍රියාත්මක කළා. නමුත් අවාසනාව තාමත් ඉන්ධන පිරුම් මල් වල ඉන්ධන නැහැ. මේක බරපතල ගැටලුවක්. පොලිමේ ඉන්න ඉඳලා මාත් මේ ගහගෙන ආවේ. තව කොච්චර කාලයක් මේ වගේ කට්ට කන්න වේද කියලා හිතන්න නම් අමාරුයි. තෙල් නෑ පේනවා නේද තත්තේ? පෙළවලම දාන්න ඕන මේ පාර. කොහොමද දුන්නා නේද සැපට කන්න? දැයිවා.
දැන් මේ මෙතන ඊට පස්සේ ගෙදරට ගෑස්සයක් ගෙනින් ආයෙ පොලිමින් ඉන්න ඕනි. මොනව කරන්නද දුක තමයි පාරේම තමයි ජීවිතේ. මේ වැඩ කරන්නේ නැහැ මේ දේශීයශීලීව වැඩවන්න ඕනි. මේ දේශීයශීලීව වැඩක් නෑ අපිට. මේ රට කෑවා. මොකද නම් මමත් එන මේ රටේ අවුරුදු 22ක් අමුදාවිරි මිනිහෙක්. අපිට තියෙන රටක් එක්කම මුණ්ඩ නෑ. මෙව්වාගේ තත්ත්වයක් ඉදින් උදාවේ කියලා හිතුවේ නෑ ඉතින්. කරන්න දෙයක් නෑ ඉන්සර් මොනව හරි කරයිනේ බලමු. මොනව කරන්න කොහොමද අප්ප මේ ජීවත් වෙන්නේ මෙන්න. තෙල් ටිකක් නෑ. අන්න නෑ මිනිස්සුන්ට මොන ප්‍රශ්නද දැන් මේ තෙල් ගහන්න තෙල් පිච්චන්න ඕන රුපියල් 1500 දාල. හරි තනියම දැන් කට්ටියෝ. දැන් අපිට ආන්න දිනේ දැන් සැපද කියන එක තමයි. අපිට නම් සැප හොඳයි. ආයෙ නම් ඉතින් එයාට ජන්දිල්ලා වැඩක් නැහැ. දෙන්නෙත් නැහැ කොහොමවත්. හොඳටම හොඳයි කියලා කියන්න තියෙන්නේ මේක ආන්නේ හොඳකම තමයි මේ අපි මේ දුක් විඳින්නේ. ඡන්දේ දීලා ඔක්කොම දීලා ඩීසල් හිඟය නිසා බාණ්ඩ ප්‍රවාහනයේ තුලද බරපතල අර්බුදයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ඩුවරේලිය, හැටන්, බතුල් ආදී ප්‍රදේශවල සිට එළවලු තොග ලැබීමද සීමා වෙලා. ගෑස් බෙදා හැරීමද අඩාල වෙමින් තිබෙනවා. අපේ රටේ ඉන්ධන අර්බුදයක්වත් විදුලි අර්බුදයක්වත් නැති බව අද අමාත්‍ය උදේ ගම්මපිල මහතා ප්‍රකාශ කළා. ඇත්තේ විදේශ විනිමය අර්බුදයක් පමණක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඉන්ධන මිල වැඩි කරන්නේ නැති බව කියන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ අවිනිශ්චිත ලෝකයේ තෙල් මිල නිශ්චිත වන්නේ නැති බවයි. ඇත්තම අපේ රටේ ඉන්ධන අර්බුදයක්වත් විදුලි අර්බුදයක්වත් නෙවෙයි තියෙන්නේ විදේශ විනිමය අර්බුදයක්. මේ අවුරුද්දක් පුරාට මේ අර්බුදය ඇති වෙන බව කිව්වා. දැන් ඒ භයංකාර සිහිනේ සැබෑ වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව පෞගේ වසරේ ඩොලර් බිලියන 21ක් ආනයන සඳහා වියදම් කරලා තියෙනවා. මේකෙන් ඩොලර් බිලියන 2.8 වියදම් කරලා තියෙන ඉන්ධන ආනයනේ. අනවශ්‍ය වියදම් කපලා දැම්මොත් අපිට හැකියාව තියෙනවා අකණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරන්න. ඒ හරහා අකණ්ඩ විදුලිය සැපයුමක් සහතික කරන්න. මමද ඇමතිවරයෙක් වන ආණ්ඩුව දැන් කළ යුත්තේ ප්‍රමුඛතා හඳුනාගනිමි. ඇපල් මිදි දොඩම් කාලා කළුවරේ ඉන්නවද, පිටරටින් වතුර ගෙනල්ලා බීලා වාහන දුවන්න තෙල් නැතුව ඉන්නවද, නැත්නම් ඒවට කැප කිරීම කරලා අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන ඖෂධ සහ ඉන්ධනවලට අපේ සීමිත විදේශීය විනිමය වැය කිරීමේදී ප්‍රමුඛතාවය දෙනවද කියන ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුව තීන්දුවක් ගත යුතුමයි. ඒ නොගත් නොගිනීම නිසා තමයි ඇපල් මිදි ඇත, තෙල් ටික නැත, පිටරටින් ගේන මී පැණි ඇත, ඒත් ඖෂධ නැත. මේ දුෂ්කර මොහොතේ සැමට සහනය ලැබිය යුතු නිසා තමයි සීමා කිරීමක් සහිතව ඉන්ධන නිකුත් කිරීමක් කරන්නේ. අවිනිශ්චිත අනාගතය ගැන නිශ්චිත ප්‍රකාශ කරන්න මම අනිත්‍යය විශ්වාස කරන බෞද්ධයෙක්. හැමදේම අනිත්‍යය නම් තෙල් මිල විතරක් කොහොමද නිත්‍ය වෙන්නේ? තෙල් මිල වැඩි කරන්නේ කිසිම තීන්දුවක් අරගෙන නැහැ. තව පැය 24 මම ජීවත් වෙනවා කියලා කම් මට සාතික වෙන්නත් බෑ, ඔබට සාතික වෙන්නත් බෑ. තෙල් මිල ගැන විතරක් ඇයි මගේ නිත්‍ය ප්‍රකාශ ඉල්ලන්නේ? හෙට දිනේ සමස්ත දිවයිනටම දහවල් කාලයේ පැය 3ක විදුලි කපාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. විදුලි ඉල්ලම වැඩි වුණොත් රාත්‍රී කාලයේ තවත් විනාඩි 30ක් විදුලිය කපා දමන බවයි එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හෙට උදෑසන 8:30 සිට සවස 5:30 දක්වා කාලය තුළ සියලුම කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කපාදුවක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එසේම විදුලි ඉල්ලුම වැඩි වුවහොත් රාත්‍රී කාලයේදී තවත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කපාදුවක් සිදු විය හැකි බවද එම කොමිසම පැවසුවා. මේ හේතුවෙන් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී විදුලිය අරපිරිමැස්මින් භාවිත කරන ලෙසට මහජනතාවගෙන් මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. අත්‍යවශ්‍ය බාණ්ඩ මිල අද තියෙන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. හිතුමතේ බාණ්ඩ මිල ඉහළ දැමීම පිටුපස කලදුටු කලවල ඉහින කළු කඩ මාෆියාව ක්‍රියාත්මකයි. රජය මේ කළු කඩ මාෆියාව පාලනය කළේ නැත්නම් උත්සව සමය කළු කඩකාරයින්ටම ගිය රටක් බවට පත්වේවි. අද වන විට දිනපතාම බාණ්ඩ මිල ඉහළ යමින් තිබෙනවා. ඊයේ තිබ්බ මිල නෙවෙයි අද අපිට දකින්න තියෙන්නේ. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය බාණ්ඩ මිල අද තියෙන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. හිතු මතේ බාණ්ඩ මිල ඉහළ දැමීම පිටුපස කල දුටු කල වල ඉහගන්න කළු කඩ මාෆියාව ක්‍රියාත්මකයි. රජය මේ කළු කඩ මාෆියාව පාලනය කළේ නැතිනම් උත්සව සමයේ කළු කඩ කාරින්ටම ගිය රටක් බවට අපේ රටපත් වෙයි. ඇත්තටම බාණ්ඩ මිල ඉහළ දාන්න රජයට සිදුවනවා. ඒ බදු ලබා ගැනීම සඳහා ඒ බදුත් අවසානයේ ජනතාවගේ සුබ සිද්ධියටමයි යොදවන්නේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ගුරුවැටුප් ආදිය ගෙවන්න රජයට සල්ලි ඕන. ඒ සඳහා බදු ඉතාම වැදගත්. පාසල් දරුවන්ට නොමිලේ දෙන පොට්ටික සහ ඇඳුම්වල ඉඳලා විශාල මුදලක් සුබ සාධනයට අවශ්‍යයි.
සමෘද්ධිය වගේ ජනතා සුබසාධනයටත් රජයට විශාල මුදලක් ඕන. බොහෝ විට රජයේ දුම්වැටි සහ මත්පැන් මිල වැඩි කරනවා. ටික දවසක් පරිභෝජනය අඩු වුණත් ඒවා යලි සුපුරුදු පරිදි අලි විකිරෙනවා. පාර්පෝලිම් වල අඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි කළු කඩකාරයින්. ඒ අය හිතුමතේ බහණ්ඩ මිල ඉහළ දානවා. මතක ඇතිනේ කොවිඩ් බරපතල බලපෑම් එල්ල කරපු කාලේ බහණ්ඩ සංගෝමින් හිඟයක් මවමින් ඔවුන් හිතන විදියට මිල ඉහළ දැම්මා. මේ කණ්ඩායමට අපේ රටේ මහමෝල් හිමියනුත් අයත්. ඒ මහමෝල් හිමියන් කිහිප දෙනා තමයි සහල් වල බලය අතේ තියාගෙන ඉන්නේ, හිඟ මවන්නේ, මිල ඉහළ දාන්නේ. දැන් එළඹෙන්නේ උත්සව සමය. දැනටමත් අත්‍යවශ්‍ය පාරිභෝගික බහණ්ඩ මිල හොඳටම ඉහළ දාලා ඉවරයි. හැම වෙලාවෙම ඩොලර් හිඟය සහ ඉන්ධන මිල ඉහළ දැමීමට මුවා වෙලා කළු කඩකාරීන් තමන්ට අවශ්‍ය පරිදි හිතුමතේ අත්‍යවශ්‍ය බහණ්ඩ මිල ඉහළ දානවා. ඇත්තටම රජය බරපතල ලෙස ඍජුව මැදිහත් වුණේ නැතිනම් උත්සව සමයේ ඔවුන් බහණ්ඩ මිල ඉහළ දාන එක අනිවාර්යයි. පාන් පිටි සීනි පොල්තෙල් සහල් ඇතුළු උත්සව සමයේ අත්‍යවශ්‍ය බහණ්ඩ මිල පාලනය වගේම හංගන්න හදන අයට දැඩි දඬුවම් ලබා දීමටත් රජය දැන් සිටම සූදානම් විය යුතු බවට ජනතාවත් කියා සිටිනවා. එක කඩේක 200ට තියෙන එක කඩේස 250ට තියෙනවා. ඉතින් එහෙමෙන් ඉන්නේ අපිට අමාරුයි කරගන්න. මේක එකම දේ එක එක විදිහට එක එක මිල ගණන් වල තියෙනවා. ඒක තමයි විවසන්න බැරි. අනිවාර්යෙන් රජය මැදිහත් වෙන්න ඕන. රජය වෙලා තියෙන ඉඳගෙන මේක මේ අතෑරියානේ ඒගොල්ලෝ මේ පාලන මිල. ඊට පස්සේ හිතුව විදිහට තමයි හැමෝම හිතුව ගණන් කියනවා. යන කඩේ එක එක මිලවත්. බස් එකකට නැග්ගත් ඒ වගේ. ඉතින් මේක පාලන මිලක් කරලා මේ රජය මැදිහත් වෙලා අපිට සාහනයක් ලබා දෙනවා නම් ගොඩක් වටිනවා. ඉතුන මතයට ඒගොල්ලන් බඩු විකුණනවා. රජය කිසිම දෙයක් කරන්නේත් නැහැ. ඉතින් ජනතාව තමයි අසරණ වෙන්නේ හැම තැනටම ගිහිල්ලා. ආණ්ඩුවේ වැරදෙන ඒගොල්ලන් ලිමිටඩ් ප්‍රයිස් එකක් දාන්න ඕනේ. ඒගොල්ලන් දාන්නේ නැහැනේ කඩකාරන්ට. ඉතන විදියට කඩකාරය විකුණනවා. ඒක අල්ලන්නේ නැහැනේ කවුරුත් ඇවිල්ලා එල්ලුවනම් එහෙම විකුණන්නේ නැහැ. බලන්න දැන් අද සබන් කැටයක් ගත්ත රුපියල් 85යි. ඉතින් සබන් කැටේ රුපියල් 85 නම් අපි කන්නේ බොන්නේ කොහොමද? මේ පළතුරු අද තියෙන ගාණ නෙමෙයිට තියෙන්නේ. ඉතින් රුපියල් 2000ක් ගෙනාවා. දැන් සත පහක් නැහැ ඇති ගත් මල්ල මෙච්චරයි. පාලන මිලක් නැහැනේ දැන්. ඒක නිසා වෙලෙන්දු QQ ගාන්න හිතුවිතු ගාන්නට වෙලෙන්දු විකුණනවා. අද රටේ ප්‍රශ්නයේ මැතිවරණයේ නව ජීවත්වීම පිළිබඳව ඇති වී තිබෙන නොසන්සුන්තාවයේ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. තම පාලන සමය තුළ ජනතාවට අද වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ කියලත් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් අද දවසේ ප්‍රශ්නයේ රටේ මැතිවරණ පිළිබඳව නෙවෙයි අද රටේ ප්‍රශ්නය ජීවත් වීම පිළිබඳව ඇති වෙලා තිබෙන නොසන්සුන් බව. එය විශේෂයෙන්ම විසඳන්න ආණ්ඩුව ප්‍රමුඛව අනෙක් සියලු දෙනා සියලු දේශපාලන පක්ෂයක දැනගා ආයුධී කියන එකයි මගේ අදහස. තනතුරු බලය නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මිනිස්සුන්ට වෙන්න යන මේ බරපතල ආර්ථික අමාරුවත් එක්ක එන ප්‍රශ්න අපි කොහොමද විසඳගන්නේ කියන කාරණාව. ජීවිතය පිළිබඳව, පෞල් ජීවිත පිළිබඳව අලුතෙන් හිතන්න වෙලා තිබෙනවා. අපි කොහොමද මේන ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කියලා. මම ඊයේ කිව්වේ අපිට ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් අවශ්‍යයි කියලා. ආහාර නිෂ්පාදනය කරන යුද්ධයක් අවශ්‍යයි කියලා. මට හුඟක් අය ඒ කාලේ දොස් කිව්වා. මට දොස් කිව්වට ඔබ හැම කෙනෙක්ම දන්නවා මගේ කාල සීමාවේ ඇත්තටම බඩු මිල ඉතාම අඩු තැනක තිබුණේ. ඒ වගේම අද මේ තිබෙන ප්‍රශ්න තිබුණේ නැහැ එදා. නමුත් කාලය විසින් මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒක නිසා අපි කොහොම හරි මේවට මුහුණ දීලා මිනිස්සු විදියට ඔළුව උස්සමු. දේශපාලන අරමුණ වෙනුවෙන් තරුණයින් යොදා ගැනීම සහබලින්ම වෙනස් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පුරස ආරම් වචනවලට රැවටෙන්නේ නැතිව තරුණයින්ට සාර්ථක ගමනකට එක්වන ලෙසයි විපක්ෂ නායකවරයා ඇරයුම් කර සිටින්නේ. ඒ අද ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ දේශපාලන හැසිරීම් රටාවන් අධ්‍යයනය කරමු. බොහෝ වෙලාවට අපි දැකලා තියෙන්නේ මොනවා? අපි දකිනවා අර්ථයක් නැති හුදෙක් වචනවලට සීමා වුණු පුරසාරම් ගාම්භීරත්වයකට යටවුණු වහල් වුණු කිසිම හරයක් නැති වැඩපිළිවෙළවලට ඉතිහාසයේ පුරාවටම අපි වහල් වෙලා තියෙනවා. මේ රටේ පාසල් පද්ධතිය, පාසල් කීයකට ස්මාර්ට් බෝඩ්ස් තියෙනවා? දැන් දේශපාලඥයෝ නම් කියනවා අපි සිංගප්පූරුවක් කරනවා, අපි කැම්බෝඩියාව, වියට්නාමය වගේ දියුණු වෙනවා. පොඩ හොයලා බලන්න ඒ රටවල පාසල්වල පන්ති කීයකට ස්මාර්ට් බෝඩ්ස් තියෙනවද? අපේ රටේ තත්ත්වය මොකද්ද කියලා. මේ රටේ අධ්‍යාපන විප්ලවය සිදුවිය යුතුමයි. අලුත්ම අලුත් වාහන පාවිච්චි කරන්න ගන්නකොට යගේ අඩු වෙන. අඩු වීමේ යගයක්, ෂෙයර් වීමේ යගයක් තියෙනවා. මතක තියාගන්න ජීවිතේ අන්න ඒ දෙත් සිද්ධ වෙනවා.
අපි සාර්ථක වෙන්නේ අලුත් වෙන්න අලුත් වෙන්න. Inside the box thinking, අර රාමුව ඇතුලේ හිතන කිසිම දාක අලුත් විදියට නොසිතන ගමනක් ගියොත් මොකද වෙන්නේ? We become irrelevant. රටේ සාධකයක් නොවන තත්ත්වයකට අපි බහිදෙනවා. වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් ජාතික ජනබලවේගය ගොඩනගෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගෙන නැති සෑම අපරාධයක් පිටුපසම දේශපාලන බලපෑමක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී. රටක පාලකයා සහ පාලක කණ්ඩායම හොරු නාම ඒ රට ඉවරයි. අපි ඕගලන්ට පළමු සහතික දෙනවා. අපි ගොඩනගනවා මේ රටේ වංචාවෙන් දූෂණයෙන් තොර පාලනය. මට හෝ අපේ කිසිවෙකුට පෞද්ගලික යමක් උපයා ගැනීම අපේක්ෂාවක් වූ අරමුණක් අපිට නෑ. අපිට තියෙන පොදු අරමුණ හොරකම් කරපු කණ්ඩායමට දඬුවම් දෙනවා. ඔල මතක නම් පෞගේදා පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් නැගිටලා කිව්වා වංචා දූෂණයන්ට බලය දඬුවම් දීමේ බලයක් මට තියෙනවා කියලා. තිබුණා කියලා. මන් නැගිටලා කිව්වා එහෙම බලයක් තිබ්බනම් ඔය ඉස්සරහ පේලිය කවුරුත් නෑ කිව්වා. ඒ කියන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? මම දූෂිතෙක් නම් මට ඒක කියන්න බෑ. මම පහුවද ඇතුළු. අපේ රටේ නමගිය ඕනෑම අපරාධයක් අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගන්න පුළුවන්. අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොයාගන්න බැරි වෙච්ච සියලු අපරාධ දේශපාලන අපරාධ නේද? මම චමුදිතික සිද්ධිති මම කියන්නේ ඒක. කැමරා 22ක දර්ශන තිබෙනවනේ. අද වෑන් එක අපු මාවත තිබෙනවනේ. ඒක දිහා බලපුවම කොතනකාරි CCTV එක ඕකේ අංකේ තියෙන. හරි සරලයි දවසයි. හැබැයි හොයාගන්න බැරි වුණොත් මොකද? අනිවාර්යෙන් රජයේ රැකවරණ සයිට පහරයි. එනිසා අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව අදක්ෂ නැ දක්ෂයි නේද? ඕනෑම එකක් විසඳනවා විසඳන්න බැරි වෙලා තියෙන දේශපාලන මැදිහත් වීම සහිත සිදුවීම් විතරයි. එනිසා එය පිරිසුදු කරලා මේ පරීක්ෂණ ආයතන ඉස්සරහට ගෙන යන්න පුළුවන්. අපි හදන්න යෝජනා කරන්නේ දූෂිතයන්ට අපරාධ කරවන්නට දඬුවම් දෙන ආණ්ඩුව. කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 32ක් අද තහවුරු කළා. අදාළ මරණ සිදු වී ඇත්තේ ඊයේ දිනේදී. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16222 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සංඛ්‍යාත්මකව අඩුවක් තිබුණට රට වටේ ඉන්න රෝගීන් අතර මේ සංඛ්‍යාවේ ලොකු වෙනසක් අපිට පෙනෙන්නේ නැති නිසා මේ මොහොතේ අපිට කිය යුතු දේ තමයි අපේ ආරක්ෂාගත යුතු මොනම ආකාරයකින්වත් තැහැල්ලුවට ලක් කිරීම නොකළ යුතුයි. අපි කරන සෞඛ්‍ය පුරුදු ආදිය උපරිමයට ක්‍රියාත්මක කළ යුතුමයි. විදේශීය සංචාරකින් විශාල වශයෙන් රටට පැමිණීම ඇතුළු කරුණු හේතුවෙන් ඉදිරියේදී එන්නතට පවා ප්‍රතිචාර දක්වන්නේ නැති කොවිඩ් ප්‍රභේද වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ. කොවිඩ් 19 ආසාදිත තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ නොකරන නිසා රෝගීන් සංඛ්‍යාත්මකව වැඩිවීමක් පෙන්වන්නේ නැහැ. කෙසේ වෙතත් විශාල වශයෙන් රෝගීන් ගම්වල විශාල පොකුරු බිහි වෙමින් තියෙන නිසා එන්නත් ආවරණයේ ඉහළ රටක මෙවැනි වසංගත තත්ත්වයක් මෙවැනි නිදැල්ලේ පැතිරෙන්න ඇරලා තිබීම තුළින් නව කොවිඩ් 19 ප්‍රභේද නිර්මාණය වීමේ හැකියාව තියෙනවා කියන අවධානම අපි අඳුරගත යුතුයි. ඒ වගේම එන්නත් ආවරණයේ ඉහළ රටක මේ පැතිරීම තුළින් එන්නතට සංවේදී නොවන ප්‍රභේද වුවත් වර්ධනය වීමේ හැකියාව තියෙනවා කියලා පේන්න තියෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 32ක් අද වාර්තා වුණා. අදාළ මරණ සිදුව ඇත්තේ ඊයේ දිනේ බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16222 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.